මේ සතා ඉන්නේ මගේ වත්තේ දැන් අඩි ඕනනම් 20ක් දුර ඇත. ජරා කරපු ජරා ගොඩක් බගන්නු. කැකිලි තියෙන. ඒවයි කැකිලි තියෙන. ඒවයි කැකිලි තියෙන අනේක. මේ අමාරුව. ඒක ඉතින් වැඩක් නැහැ කතා කරලා වැඩකුත් නැහැ. එක්කෝ මේ අරන් යන්න ඕනේ කොහාට හරි. එහෙම නැත්නම් මේ ගොවිතැන් කරන මිනිසුන් මාසික ආදායමක් එකල දෙන්න. මේ අක්බුව වෙලා කාලය යන ඒවට දෙන්න ඕනේ කොහොමද? දැන් මේ සතා එලව ගන්න එකම ක්‍රමවේද තමයි කැටබෝලයක් පාවිච්චි කරන්නේ. අලි කාලා තනිකර මේ බෙටි වල තියෙන මේ කැකිලි පැල ඇවිල්ලා මේ. අපේ සල්ලි නෑ. අපේ තාත්තගේ මලගෙදරේට 500 කුල් දුන්නා ජනප්‍රියත්වයක් හම්බෙන්නේ. හැබැයි අතකට ඇවිල්ලා ෆිරිත් කියවුවාම පාන් කාලා කර දීලා ටීවී එකේ පෙන්නනවා. එතකොට රේඩියෝ එකේ කියනවා. පත්තරේ දානවා YouTube channel අනම් මන හෙන්න කුණ්ඩ වලගුණයි. දවස් 3ක් 4ක් විතර ගියා. හතරෙන් කැල්ලම කෑවා. බෝත ගියේ දවස් 2යි 3යි කියන්නේ. මේ ඉස්සරහ පිටියේ තියෙන මේ හරහා ලස්සනට ඇතට ඕන කොටු කරන්න පුළුවන්. අර මේ බොරු වැඩ කරලා හරියන්නේ නැහැ. අර වැවක් කරලා ගමක් මැද වැවක් කරලා ICD ගේ හොටලෙට මේ සුද්දුරට පෙන්නන්න වැවක් කරලා ඒකට රින්ගන්නේ නැහැ. මේ අත මේ නෝනත් එක තරහ වෙලා නැහැ. නෝනත් එක ඇතට තරහ වෙලා හිටියා නම් රින්ගනවා. මං ඉතිහත් එක නැත් එක මාත් අපි ආව සෑහන දවසකින් අලුත් යාළුවෙක් බලන්න. මාස ගාණක් යත් එක ඉඳලා සෑහන කාලෙකින් බලන්න තම්මුන්න තින්ද ආවා. දැන් ඉතින් එයාට නම් හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අතට හොඳ වෙද්දි ගමේ කට්ටියටත් ටික ටික ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඇතා මෙහි ඉන්නවා කියන්නේ පොඩ්ඩක් අවදානම්. දැන් ඇතාට හොඳයි. ඔයාලා දන්නවා ඉතින් අග්බෝ කියන්නේ කොයි වගේ ඇතෙද්ද කියලා. ඉතින් අපි නිතර කිව්වා මේ ඇතා බෙහෙත් කරයින් පස්සේ මෙයාටත් නිසි පිළියමක් යෙදුවේ නැත්තම් ගමට කරදරයි කියලා. ඇත්තරම මේ වෙද්දි සෑහෙන පීඩාවකින් තමයි මේ තිරප්පනේ ඒ අවට මිනිස්සු ජීවත් වෙන්නේ. අග්බොත් එක්ක පීඩා විඳින මිනිස්සුත් එක්කත් කතා කරලා අග්බෝ ගැනත් බලලා මේකට මොකද්ද කරන්න පුළුවන් පිළියම කියලා හොයන්න. දැන් කකුල හොඳ හින්දා දැන් එළවන හොඳට. මේ අඩි මේ තියෙන්නේ ඔක්කොම අග්බෝගේ අඩි. මේක ඇවිල්ලා අපි ඉන්නේ කැකිරිහේනක. කොච්චර කල්ද අයියා මේක කරලා? දැන් මාස 2ක් විතර වෙනවා. කොච්චර කෑල්ලක් තිබ්බද වගේ? මෙතන අක්කර භාගයක් තිබුණා. අක්කර භාගේ කැකිරි කෑල්ල මේ වෙද්දි කාලා? දැන් කාලා දැන් කාලා දැන් සතියකට වැඩි. ඈ අය බුව ආවට පස්සේ දැන් අය අපි ඇවිල්ලා උත් නේ. ඔව්. ඉවර කරලා මම දැම්මයි. වෙඩි දාලා එලවන්නත් බෑ. වැඩි දාලා එළිවට ඌ ගණන් ගන්නෑ. ඌ කන ළඟපත්තු උනත් මේ වැඩක් නෑ. ඌ යන්නේ කන් එහෙන ප්‍රශ්නයක්ද දැන්. ඔයා මොන මොනවද හදලා තිබ්බේ එන්නේ? මෙතන කැකිලි දාලා තිබුණා. මේ ඉතිරි මහ කරල් දාලා තිබුණා. ඈ එහා පැත්තේ වම් මේ බණ්ඩක් තියෙනවා, බටු තියෙනවා. ඔව්. ඔක්කොම ඉවරයි. එතකොට රෑට ඔයා පැලුත් තියනවා මේකේ? රෑට පැලුත් තියෙනවා. පැලුත් ඉඳලා ඇතාව නවත්ත ගන්න බෑ. නවත්ත ගන්න බෑ. ඌ එනවා ඉතින්. ඌ යන්නේ නෑ. වැඩි දැම්මට යන්නේ නෑ. තා එලවන්න බෑ දැම්මට. එලවන්න බෑ. වාඩද මම ගණනය කරලා බැලුවොත් කීයක විතර පාඩුවක් එලා තියෙනවා? මෙතන මේ ලක්ෂ දෙකකට වැඩි. ඔයාගේ පාඩුව? ඔව්. අවසානට මාස ගාණක් මේ වෙහෙසිච්ච කාලයක් ඉවරයි නේ? කාලෙත් ඉවරයි. කියන්නේ වියදම විතරයි ලක්ෂ දෙක. දැන් මේකේ ලාභෙම ආව නම් ඊට වැඩි ඒකත් නැහැ නේද? පොද සාමාන්‍ය ලාභයක් වගේ නෝන ලක්ෂ 6-7ක විතර. මේකේ මුකුත් බලන්න දෙයක් නැහැ. සම්පූර්ණම තියෙන්නේ අලි අඩි විතරයි හේන පුරවලාම. මේ පේනවනේ අලි අඩි එක සයිස් එක කොහොමද කියලා? මේ පිටිපස්සේ කකුල දික්කතර තියෙන්නේ. ඔව්. මේ ලොකුවට තියෙන්නේ ඉස්සරහා අඩි. අතරම මේ ගමේ මිනිස්සු මේවා සෑහෙන මහන්සිලා තමයි වගා කරන්නේ. කාලේ ශ්‍රමේ ධනෙ තුනම වැය කරලා ගෝවිතැන් කරනවා කියන්නේ අලියාගෙන රැක ගන්නත් ඕනේ, දේශගුණෙන් රැක ගන්නත් ඕනේ. වැස්ස වැඩි වුණත් එහෙමයි, වැස්ස නැති වුණත් එහෙමයි. ඒ ඔක්කොම කළමනාකරණය කරලා අවසාන ප්‍රතිඵලය තමයි මේකෙන් කඩාගෙන යන්නේ. කඩාගෙන මාකට් එකට ගිහපම අවසාන කුණු කොල්ලේට තමයි ඒ ලවුළු ගන්නනේ. දැන් ඉතින් ඔයා මේක අරයන් ඉස්සෙල්ලා අග්බෝ මිල නියම කරානේ. හේනටම. හේනටම මිල නියම කරා. ආයේ මේ මුකුත් ඉතුරු වෙලා නැහැ නේ? මුකුවත් නැහැ. මේ ඌ මේ පාර දවස් කීයක් ගියාද මේ ටික ඔක්කොම කන්නේ? මේක ගන්න දවස් 3ක් 4ක් විතර ගියා. හතරෙන් කෑල්ලම කෑවා. ඊට පස්සේ පුරුද්දටත් ඌ ආවා. ආයේ දවස් දෙකකට ඊළඟ දවස් හෙට කඩන්නම් කියලා අද හැන්දෑවට ඇවිල්ලා දිනුවා පාර. ඔක්කොම ඉවරයි නේ? එක දවසට සේරම ටික මෙතෙන්ට අග්බෝට ගියේ දවස් 2යි 3යි ගියේ නේ? එහෙම ගෙඩි තෝර තමයි කෑවේ. ඉස්සෙල්ලාම ලොකු ගෙඩි ටික තෝරුවා. ඊට පස්සේ පොඩි ගෙඩි ටික තෝරලා දැන් අන්තිමට පුඩු කරලම දැම්මා. ඊට පස්සේ අපි ආවෙම නෑ, වැඩක් නෑ ඉතින් ඇවිල්ලා. තේරුමක් නෑ නේ. මේ පේන්නේ නේ මේ. යා එහාට මෙහාට එහාට මෙහෙට ගිහින් ලොකු ගෙඩි තිබුණා නිකන් හෙළුම් ගෙඩි. ලොකු ගෙඩි සේරම කෑවා. දැන් මේ ඔන්න එයා ජරා කරපු ජරා ගොඩක් බලන්නකෝ. කැකිලි තියෙන. ඒවයි කැකිලි තියෙන අනේ කැකිලි. මෙන්න මේ හැරි කැකිලි හාලා වගේ තියෙන්නේ නේ. ඔව්. මේ අග්බෝගේ පෙටි නේ. කැකිලියට නේ. දැන් ඒ
කැකිලි කාලා ඇට බැල වෙලා තියෙන බිටි ගොඩ මේ මේ මෙහෙට එන්න ඕනේ පැලේ පැලේ ඇසේ මේ මෙතන තිබ්බට ඊට පස්සේ මේ අයින් කරා අපි ආව මෙයා ඊට පස්සේ දැන් මේ අස්කර යතු ගාලා ඒක කවුද කාලා තියෙන්නේ අලි කාලා තනි කර මේ බෙටි වල තියෙන මේ කැකිරි පැල ඇවිල්ලා මේ සම්පූර්ණම පැල ඉතින් මෙයා දැන් හොඳටම ගංගවලම කන්න පුරුදු වෙලා තියෙන වෙන කොහෙවත් යන්නේ නැහැ. කෑම ටික හොයාගන්නවා. ඉතින් අපි අග්බෝට විසඳුම දුන්නා වගේ මේ ගමේ මිනිස්සුන්ටත් අනිවාර්යයෙන් විසඳුමක් දෙන්න ඕන නැත්තම් අග්බෝටයි මිනිස්සුන්ටයි දෙන්න දෙගොල්ලොටම තමයි ඊළඟ ගැටලුව වෙන්නේ. මේ දවස් දෙක තුනේ ඇවිල්ලා කනවා. ආයි තින් ඉඳන් වැඩක් නැහැ අපි දැන් මේ හේනේ. මොකද සේරම කාලා තින්නේ මෑ කරල් ටිකක් කෑවා, කැකිලි ටිකක් කෑවා. ආයි දි රකින්න දෙයක් නැහැ දැන් අපි මේ බල් ටික ඔක්කොම අරන් යන්න යන්නේ. ඔන්න සෑහෙන කාලෙකට පස්සේ තමයි අග්බෝ හොයාගන්න ආවේ. හැබැයි අග්බෝ තනියම නෙමෙයි ඉන්නේ. අලි හතර දෙනෙක් ඉන්න අග්බෝත් එක්ක. ඉතින් මෙයා මේ දවස්වල මේ මුළු ගම් ටිකම වනසන්නේ මේ අලිත් එක්ක. අග්බෝ බේරගන්න සෑහෙන උත්සාහයක් දරුවා. දැන් අග්බෝට සනීපයි. අග්බෝ ඉන්නවා මාත් එක්ක ඉස්සරහින් පේන්නේ. ඉතින් අග්බෝට සනීප වුණා වගේම මේ ගමේ මිනිසුන්ටත් සනීපයක් දැනෙන්න ඕනේ අග්බෝගේ සුවවීමත් එක්ක. මොකද ඊයේ අපි ගියා ගම්වලට ගියයින් පස්සේ අපට දකින්න අහන්න ලැබුණේ එච්චර හොඳ දේවල් නෙමෙයි. මොකද නිතරම මේ අග්බෝ හේන්වලට පැනලා වග විනාශවල සෑහෙන කළ තිබ්බ අග්බෝ එනවා අනාර පැත්තේ. මොම අල්ලන්න ගහන කිලෝමීටර් දහස් ගාණක් ගෙවාගෙන සංචාරකයෝ ලංකාවට එන්නේ අපේ අලි බලන්න. ඉතින් ඒ අලි බලන්න එන මිනිස්සුන්ට මේ අග්බෝ කියන්නේ සම්පතක්, නැත්නම් අපි කියනවා ඩොලර් උල්පතක් කියලා. ඉතින් මේ අග්බෝගේ වටිනාකම අපි මෙච්චර දැන දැනත් සෑහෙන මිලියන ගාණක මුදලක් මෙයාට වියදම් කරලා මේ වෙද්දී 100%ක්ම සුවය ලබලා තියෙනවා. ඉතින් මේ සුවය ලබලා තියෙන අග්බෝ අපි ඉදිරියටත් රැකගන්න ඕනේ. ඇයි කියලා සත්තුන්ට ආදරය කරන නොකරන හැමෝටම තේරෙනවා ඇති. අවුරුද්දකට ආසන්න කාලයක ප්‍රතිකාරවලට පස්සේ අග්බෝගේ තුවාලේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අග්බෝ දැන් 100%ක්ම සුවයි. හැබැයි මෙයා ඇවිදිද්දි පුංචි කොරයක් නම් අපට දකින්න පුළුවන්. හැබැයි වේදනාවකින් පෙළෙන බවක් අපට පේන්න නැහැ. අනිත් කාරණේ තමයි මෙයාගේ එක ඇහැකට සුද වැටලා තියෙනවා. ගමේ මිනිස්සු නම් කියන්නේ මේයාගේ ඒ ඇහැ පේන්නේ නැහැ කියලා. මොකද මේ වෙද්දි ගමේ මිනිස්සු මේ ඇතාව එලවන්නත් විවිධ උපක්‍රම පාවිච්චි කරන්න වෙලා තියෙනවා. මොකද මෙයා අලි වෙඩිලි වලට කොහොමත් මෙල්ල ඇතෙක් නෙමෙයි. අලි වෙඩි 100ක් 150ක් මෙයාගේ කකුල් දෙක අතර වැටුණත් මෙයා නෙමෙයි ගණන් ගන්නෙ. මෙයා අපට මහ කනදරා වැව්පිටියේ හම්බෙද්දි අපි කිව්වා මේ ඇතාට අනතුරක් වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි අග්බෝ කෑම හොයාගත්තේ මේ දවස්වල කෑම හොයන විදියට තමයි ඒ දවස්වලත්. ඒකටම හොඳම සාක්ෂි තමයි මෙයාගේ ඇඟේ තියෙන මේ වෙඩි උණ්ඩ. අපි කියනවා මූනිස්සම් කියලා. මං හිතන්නේ කිලෝ 100කට වැඩිය මූනිස්සම් ඇති මෙයාගේ ඇඟේ. එතකොට කවුරුත් දන්නා මේ අග්බෝ කොච්චර සැඩපරුස ඇතෙක්ද කියලා. දැන් මේ විදිය ඇතා සූ කරන්නත් ගමේ මිනිස්සු සෑහෙන වෙහෙසක් ගත්තා. ඉතින් ඇතා මේ විද්දි සුව වෙලා ඉන්නවනะ ගමේ මිනිස්සුන්ටත් සහනයක් තියෙන්න ඕනේ. මේ ඇතාට මොකක් හරි පිළිම දෙනවා. අලි ඇවිල්ලා ඉන්නවා ඇතත් එක්ක හතර දෙනෙක්. බොත් එක තියෙන ප්‍රශ්න කියලා නම් කියලා වැඩක් නෑ. අපි දැන් හරින් වර කිව්වා බලධාරීන් කිව්වා ජිම්මරන් කිව්වා පොලිසිය වාසි මහත්තයා කිව්වා. ඒතර කිසිම විසඳුමක් නෑ. මේ සතා ඉන්නේ මගේ වත්තේ ඉඳන් අඩි ඕනනම් 20ක් දුර ඇති. ඔය පිටිපස්සෙන් තියෙනවා පොල් පැල 270. මේ පොල් පැල 270 තමයි මගේ පෙන්ෂන් එකට මං හදන්නේ. අර තියෙන මගේ කිරි ගන්න තැන
හරබ්බදද දැන් ඔබ ඔබ ඔබතුමාලට පේනදි මම ඔතන ඉඳගෙන මගේ නෝනා ඉන්නවා නෝනාත් එක්ක කොහොමද කිරි ගන්න කියලා ඇතා මෙතන බලාගෙන ඉන්නවා ඊයේ දෙකමාර තමයි ඇතා මෙතෙන්ට ආවේ වනජීවර ගිහින් කිව්වා කිසිම කෙනෙක් ආවෙ නැහැ අලිවිඩි පහක් දුන්න ඒක එකක් නම් මං ගැහුවා කිරි ගන්න කිල්ලීට 12ක් ගන්නවා මම එක්කල දෙනකින් එළ දෙනු දෙන්නේ කිරි ඔතන හරියටම එළ දෙනු දෙන්න දෙපැත්තේ ඇතා මැද හිටියේ ගන්න බැරුව පහමාර නිකන් එළ දෙනු දෙන්න ගන්න බැරුව හිටියා ඊට පස්සේ කොහොම හරි එළ දෙනු දෙන්නට වතුර නැති එක මට ලොකු දුකක් අම්මා දුන්නට වඩා කිරි ප්‍රමාණයක් එළ දෙන්න මට දෙනවා දවසකට කිල්ලීට 12ක් කියන්නේ එක දරුවෙකුට අම්මා කෙනෙක් දෙන්නේ නැහැ කිල්ලීට 12ක් ඒ කියන්නේ අපේ අම්මා මට දුන්නට වඩා කිරි ප්‍රමාණයක් ඒ එළ දෙන මගේ දරු පැටවගේ අධ්‍යාපනය මගේ පවුල් පසුබිම මගේ ලෙඩර දුකට ඒ මගුලට මලගෙට වීදම් කරන හැම සත පහක්ම ඒ එළ දෙන්නුන්ගෙන් ගන්න සල්ලි ඒකින්ද මං මගේ ජීවිතය ගැන නොතකමං හවස පහ අමාරට ඇතා හිටිය හරියට මම මේ හිටන් ඉන්න තැන මම ඇතා ළඟින් යද්දි අඩි 12ක්වත් පරතරේ නැහැ ඇතාගේ මගේ නමුත් අපේ නෝනට මං කිව්වා ඇතා හැරුණොත් මට කියන්න මං කැලේට දුවන්නම් කියලා මං හරක් දෙන්න ලෙහෙලා අහපව ගත්තා ඇතා හොඳටම සුව වෙලා ඉන්නේ මේ සතාගේ කොරයක් නැහැ අඩුපාඩුවක් නැහැ පරිපූර්ණ අංග සම්පූර්ණ සතා මේ දැන් එක ඇහක් අන්න වෙලා තියෙනවා ලෙඩ වෙලා ඉන්න දවස්වල මේ සතාගේ ඇස් දෙකම හොඳට පෙවුණා දැන් මේ සතා එලව ගන්න එකම ක්‍රමවේද තමයි කැටපෝලයක් පාවිච්චි කරන එක දැන් මගේ ගාව කැටපෝලයක් නැහැ දැන් අපි අපේ ගමේ කට්ටිය අපේ වත්තරාවට මොකද කරේ කියපම කැටපෝලයක් ඇතාලේ විදලා තමයි ඇතා එලව තින්නේ සාමාන්‍ය දුරින් මේ වගේ මට්ටමින අපිට කැටපෝලෙන් විදින්න පුළුවන් නමුත් මේක තව දැන් එක ඇහක් අහිමිලා තියෙන තර. ලෙඩ වෙලා ඉන්න වෙද්දී ඇස් දෙකම හොඳට පෙවුණා. කකුල විතරයි තුවාල. දැන් දැනට කැටපෝලෙන් දා මිනිස්සු අතා මෙල්ල කරන්නේ. තව ටිකක් තල් යද්දී අනිත් ඇහකට මොකක් හරි වෙන්න පුළුවන්. සමහර විට මේ ඔය පොලිසිය රටේ නීතිය බලය ශක්තිය කොහොම තිබුණත් මහත්තයා ගම්වල රටවල්වල මිනිස්සුන්ට හදාගන්න බැරි දේවල් නැහැ. රජයෙන් දෙන්නේ නැති උනාට මිනිස්සුන්ට නිෂ්පාදනය කරගන්න බැරි දේවල් නැහැ. සාමාන්‍ය අපි නම් ඕවා වැඩ කරන්නේ නැහැ මට හැමෝන්නේ මම මේක දැන් අවුරුදු 37යි අවුරුදු 20ක් මම ගෝචන් කරනවා එකම තුවක්කක් තියාගෙන මේකෙන් ගෝචන් කරලා නැහැ තියාගන්නෙත් නැහැ මේ පොල් කෑල්ලම කෑවත් මම තුවක්කක් තියාගන්නේ නැහැ ඒක මගේ ප්‍රතිපත්තිය එතකොට අපේ වගේ ඉවසන්නේ නැහැ හැම මිනිස්සෙම පොල් පැල 150 200 කට ඉවසන්නේ නැහැ එතකොට මේ සතා උච්චර වටිනවා කියනවනම් රටට ජාතියට ඇයි මේ සතා වරයන්නේ බැරි මේ මිනිස්සුන්ට හැමදාම අල්ල කරලා වාත වෙන සීන් නැනේ මේ දිනේ සල්ලි නැත් වනජීවි අමිති කෙනෙක් ඉන්නවා වනජීවි නිලධාරී ඉන්නවා ඉතින් මේ කට්ටියන්ට එක අපි රණ්ඩු කරන මිසක් තියාවා හාමුදුරු ආවා පිරිත් කිව්වා බණ කිව්වා මං හිතන්නේ අපේ තාත්තගේ මලගෙදරට මට එවගේ හාමුදුරු ගොඩක් ගෙන්න ගන්න බැරුණා. ඒ කියන්නේ අපේ සල්ලි නෑ. අපේ තාත්තගේ මලගෙදරට පාන්සල් ගුරු දුන්නා ජනප්‍රියත්වයක් හම්බෙන්නේ නෑ. හැබැයි අතකට අවිලා පිරිත් කිව්වහම පාන් කාලා කර දීලා ටීවී එකේ පෙන්නනවා. එතකොට රේඩියෝ එකේ කියනවා පත්තරේ දානවා YouTube channel අර මන හෙන්න කුණ්ඩ වලගුණයි. ඈ දැන් ඔය දැන් ඉන්න ඔය වටිනාකම සතා රැක ගන්න අපේ හාමුදුරුවෝ වනජීවි දෙපාර්තමේන්තුව තිරප්පනේ පොලිසිය පොලිස් බල ප්‍රදේශයේ ඉන්න සියලු නිලධාරි ගමකට ඉන්නවනේ නිලධාරි 4 දෙනෙක්. ඔය නිලධාරි 4 දෙනාගෙන් දැන් එක්කෙනෙක් අද මෙතන ඉන්නවා. දැන් මහත්තයා හිතනවා රත් දෙනම කිරි ගන්න කොහොමද බලන්න. එළ දෙනු 3 දෙනෙක් ඉන්නවා කිරි ගන්න. දැන් වෙලාව 5:17 39 5:39. එතකොට එළ දෙනෙක්ගෙන් කිරි ගන්න විනාඩි 10ක් තියනවා. හයි වෙනවා හයි වෙද්දි ඇත මෙතන කකුල් දෙක ළඟ මම කොහොමද ජීවත් වෙන්නේ ඇත අරයි යන්නේ හරි මේක නේ මොකක් හරි දැන් මේ මේ ඉස්සරහා තියෙන පිටිය ඔව් මේ ඉස්සරහා පිටිය තියෙනවා මේ හරහා ලස්සනට ඇතට ඕන කොටු කරන්න පුළුවන් අර මේ බොරු වැඩ කරලා හරියන්නේ නැහැ අර වැවක් කරලා ගමක් මැද වැවක් කරලා ICDගේ හෝටලෙට මේ සුද්දුන්න පෙන්නන්න වැවක් කරලා ඒකට රින්ගන්නේ නැහැ මේ ඇත මේ නෝනත් එක තරහ වෙලා නැහැ නෝනත් එක ඇත තරහ වෙලා හිටියා නම් රින්ගනවා මං ඉතියත් එක නැත් එක මාත් එක නෝන මගුල එකනවා ගෑනි බැලුනොත් එහෙම ඇතත් එකයි නැත් එකයි ගෑනි බැන්නේ නැත්තම් මම හොඳින් ඉන්නවා අවුලක් නෑ එහෙම ගෑනි බැලලා නෑ ඇතාගේ ඉතින් ඌරින් ගන්න නෑ ඕකට මේක දැන් මහත්තුම හිතලා බලන්න මොකද්ද කරන්නේ කියලා අපි හරි අසරණයි අසරගමට පිහිටක් ඉල්ලන්නේ මේ ඒ කියන්නේ මේ ජීවත් වෙන්නේ මේ ගන්න හැම සටනක්ම ජීවත් වෙන හරක් හදන්නේ ගෞතන් කරන්නේ එතකොට කුඹුරු කරන්නේ මේ හැම දෙයක්ම මිනිස්සයාට ජීවත් වෙන්නේ දැන් ඒක නැති වෙන්නේ දැන් ඒක නැති වෙද්දි අපි මොකද කරන්නේ කියලා තමයි ඔය බලන් ඉන්න සියලු නිලධාරීන් අහන්නේ මේ ප්‍රශ්නෙට අපි මොකද්ද දැන් කරන්න ඕනේ කියන කියන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද හරි උඹලා මේ දේ කරපල්ලා හැබැයි අපිට ජීවත් වෙන සාදා සමහර ටික ඉඹල මේ කැලේ අයින් ඉඳපා කියලා ඒ අන්ද මොඩියෝනේ දැන් මේක දැන් මේ හේ නැතරලා මං තිරප් මේ ටවුමෙන් ගියා ගත්ත ගැලු ආයෙත් මේ පැත ගැලින් ආයෙත් පිළිකරන්නම ගැලින් ආයෙත් යන්න බෑ ආයෙත් යන්න ඔහොම ඔහොම යද්දි ටවුමකුත් නැහැ කැලේකුත් ඒ අන්ද මොඩියෝ පිස්සු ඉන්නේ ඒකින්ද උන් කියන කතාව නෙමෙයි සාධාරණ විහිඳුමත් දෙන්න දැන් ඉතින් මේ මිනිස්සුන්ට ජීවන යුද්ධයටත් එහා ගියපු යුද්ධයක් තමයි අක්බෝත් එක්ක තියෙන්නේ. ප්‍රශ්නේ තමන්ගෙ වෙනකන් පිරිතුල දාර්ශනිකයි කියනවනේ. තමන්ට උනහම තමයි තේරෙන්නේ මේක කොච්චර ලොකු ගැටලුවක්ද කොච්චර ලොකු ප්‍රශ්නයක්ද.
අපට සමහල්ලාවට හිතෙනවා මේක අපට වුණා නම් අපි මෙච්චර ඉවසයිද කියලා. මේ තියෙන්නේ ඒ ගොවි මාත්‍යාගේ ගොවි පොළ. ගොවි පොළේට එහයින් තමයි ඇතා ඉන්නේ. ඉතින් අද නම් පොඩක් පරක් වෙලා බහලා තිනේ. හැබැයි වෙනදට මෙයා දෙක තුන වෙද්දී කැලෙන් එළියට එනවා. දැන් එයා ටිකක් හොඳට පුරුදුත් හින්දම මිනිස්සුත් එක්ක ගැවසෙන්න පොඩ්ඩක්වත් දැන් බය නැහැ. ඉතින් අපි ඒකයි කියන්නේ මේ සම්පත් රැකගමු. අපි ගොවි මහත්තුරු ටිකත් රැකගෙන මේකට වහාම පිළියමක් හොයමු කියලා.